ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේට පරිත්‍යාගයක් ලෙස ලබා දුන් වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට ලබා ගැනීම ඔහුට එරෙහි චෝදනාවයි. ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුවකට අදාළ චෝදනා හතරකට ඔහු වරද පිළිගත්තා. ඒ සිය නීතිචවරයා මාර්ගයෙන් වෙයි. ඒ අනුව එක් එක් චෝදනාවකට මාස 6 බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාර්සිංහ මහතා එම සිරදඬුවම අවුරුදු 10කට අත්හිටුවීමට නියෝග කළා. ඊට අමතරව එක් එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් දඩමුදල්ද නියම කෙරුණා. මේ අතර හිටපු රාජ්‍යමතිනි ඩයනා ගමගේ මහත්මියට කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බාර දීම සිදු කෙරුණා. කූට ලේඛනයක් මගින් ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බවටයි ඇයට චෝදනා එල්ල වී තිබෙන්නේ. රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් 110 බැගින් වූ ශරීර ඇප දෙකක් මත පසුව ඇය මුදා හැරුණා. ඩයනා ගමගේ මහත්මියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඇඳෙනු ලෙස අධිකරණය නියම කළා.